ආයුබෝවන් ඇත්තටම මේ මිනිසුන් කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන්ම එක් විශේෂ නිර්මාණයක් අපේ ශරීරය නිකන් පරිපූර්ණ යන්ත්‍රයක් වගේ එකවර බොහෝ දේ කරන්න පුළුවන් වීම තමා මේ යන්ත්‍රයේ තිබෙන විශේෂත්වය ඉතින් යන්ත්‍රවල යම් යම් දෝෂ ඇති වෙනවනේ එතකොට යන්ත්‍ර ඒ ඒ වෙලාවට යම් යම් සලකුණු මේ පිළිබඳව ලබා දෙනවා ඉතින් අපි මේවා නොසලකා හැරියොත් ඒ යන්ත්‍රයට බොහෝ හානි සිදු වෙන්න පුළුවන් මෙන්න මේ නිසා ඔබේ ශරීරයට උපකාර අවශ්‍ය බව පැවසීමට විවිධ සලකුණු ඔබට පෙන්නාවි ඔබ කළ යුත්තේ මේ සියල්ලම නොසලකා නොහැර මේ සඳහා ක්‍රියා කිරීම එවිට ඔබේ ශරීරය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වෙනවා ඉතින් අද අපි ඔබට රැගෙන ආවේ මේ වගේ ඔබ නොසලකා नोटिफिकेशन अंक एक निंद नोयाम नुरुसन भव सह ककुल ඔබේ ශරීරයට මැග්නීසියම් සහ පොටෑසියම් අවශ්‍ය වෙලාවට තමයි ඔබට මේ සලකුණු පැමිණෙන්නේ. තක්කාලි, දොඩම්, කෙසෙල් සහ නිවිති ඔබේ එදිනෙදා ආහාර වේලට එක් කර ගැනීමෙන් ඔබට මෙම අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. අංක 2. වියලි සම. විටමින් E ඌණතාවය නිසා තමයි සමේ වියලි බව ඇති වෙන්නේ. වැඩිපුර එළවලු, තෙල්, ඇට වර්ග සහ මාළු අනුභව කිරීමෙන් මේට සහනයක් ලබා ගන්න පුළුවන්. අංක 3. ස්වීට් ටූත් මානසික ආතතිය මානසික අවපීඩනය හෝ වෙහෙස නිසා තමයි ඔබට හදිසි මිහිරි යමක් ලබා ගැනීමට දැඩි ආශාවක් එන්නේ. ඔබේ ශරීරයට මෙම අවස්ථාවේදී වැඩිපුර ග්ලූකෝස් අවශ්‍ය වෙනවා. අඳුරු චොක්ලට් හෝ මීපැණි ටිකක් ගැනීම තුළින් මේ වළක්වා ගැනීමට පුළුවන්. ඒ වගේම මේ තුළින් ඔබට බර වැඩිවීම වළක්වා ගන්නත් පුළුවන්. අංක 4. අයිස් අනුභව කිරීමේ ආශාව. ඔබට රක්ත හීනතාවය නිසා තමයි අයිස් කන්න ආසාව ඇති වෙන්නේ. එසේත් නොමැතිනම් ඔබට මේ යකඩ ඌණතාවය ලෙස හඳුන්වන්න පුළුවන්. හරක් මස් බිත්තර සහ මොලස්කාවන් වැනි දේ තමයි යකඩ ඌණතාවය සඳහා සුදුසුම වන්නේ. ඔබට මේ කිව්වා වගේ අයිස් අනුභව කරන්න ආශාවක් වගේම ඔබේ ශරීරයට ශක්තියක් නැහැ වගේ දැනෙනවා නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා. අංක 5. විදුරු මස් ලේ කැලීම. විටමින් C ඌණතාවය නිසා තමයි ඔබ දත් මතින විට විදුරු මස් හදිසි හෝ නිරන්තරයෙන් ලේ කැලීම සිදු වෙන්නේ. පැංගිරි පළතුරු, නිවිති, කොළ සහ රතු බෙල් පෙප, තක්කාලි, ගෝව වට්ටක්කා සහ බ්‍රොකොලි වැනි දෑ නිරන්තරයෙන් ආහාරයට ගැනීම තුළින් මෙම තත්වයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. අංක 6. බින්දර නියපොතු සහ හිසකෙස්. මේන් අදහස් වන්නේ ඔබේ ශරීරයෙන් විටමින් B නොමැතිකම. වැඩිපුර කිරිබීමෙන් නොරි මුහුදු පැලෑටි සහ හතු ටිකක් ආහාරයට ගැනීමෙන් මේ වළක්වා ගන්න පුළුවන්. අංක 7. අයිරිසස් වටාවලලු. මෙවැනි මුදු දිස්වන්නේ බොහෝ විට අවුරුදු 50ට වැඩි පුද්ගලයින්. මේ සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ තරුණ පුද්ගලයෙකු සතුව තිබෙනවා නම් එම පුද්ගලයාට අධික කොලෙස්ටරෝල් පැවතිය හැකියි. මෙහිදී වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන් සිදු කරන්න. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා තවත් යාළුවෙක්ට බලන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබටත් මේ අතරින් එකක් හෝ තියෙනනම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.